පාසල මේකම සාන්ත පීතර මධ්‍යම විද්‍යාලය. මම එකටම ක්‍රීඩා කරේ ටෙනිස් ක්‍රීඩාව ක්‍රීඩාවක් වශයෙන්. ඒකෙදී එක කාලෙක කෝච යනවා ටෙනිස් වලින්. ඊට පස්සේ මගේ අයියා ක්‍රිකට් ක්‍රීඩා කරේ මගේ පාසලෙම. අයියායි කෝච් ඇවිල්ලා තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට මම එක්කන් ගියේ. එතනින් තමයි ක්‍රිකට් පටන් ගත්තේ. මගේ පුහුණුකරු පළමු පුහුණුකරු ඩිහාන් සුදීප. ස්කෝලේ දක්ෂතා අන්ඩර් 13 වල ලකුණු නම්බර් 2 නම්බර් කරන් තිනවා. ඒක තමයි දැක්කපු ලොකුම මේක පාසලේ. ඊට පස්සේ පාසලේ අන්ඩර් 19 චැම්පියන් වුණා. ඒ මං කැප්ටන් කරපු අවුරුද්දේ. එහෙමම අන්ඩර් 19 ජාතික කණ්ඩායම නියෝජනය කරා. එහෙම තමයි ගමන් මග. මං අන්ඩර් 19 ගහද්දී මගේ කෝච වුණේ රොජා විජේසූරිය. එයා තමයි මාව දැකලා සිලෙක්ට් කළා මෙහෙම කරලා තිබ්බේ. ඉතින් ඒකෙදී තේරුම් ගත්තා ස්කෝර් ක්‍රිකට් කියන්නේ මොකද්ද, එතනින් එහා ක්‍රිකට් එක මොකද්ද, අන්ඩර් 19 ක්‍රිකට් එක මොකද්ද කියලා. ඉතින් ලොකු වෙනසක් තියෙනවා ස්කෝර් ක්‍රිකට් වලට වඩා. ඉතින් ඒක දැනගන්න මට වාසනාව ලැබුණා ඒ කාලෙම. ඉතින් බංගලාදේශ වල තමයි පළවෙනි ටුවර් එක අන්ඩර් 19. ඒකෙදී 3-day මැච් එකක පළවෙනි 3-day මැච් එකේ 6 විකට් ටේක වෙලා මැච් එක ඩ්‍රෝ වුණා. ඒ උනාට ෆස්ට් ඉනිං අපි ඉන්න එක තමයි මේ මගේ ඇතිවීම. මම ක්‍රීඩා කරන ක්ලබ් එක ඇවිල්ලා රාගම ක්‍රිකට් ක්ලබ්. මේ අවුරුද්දේ 3-day මැච් පහකට ශ්‍රී ලංකාවන්න පුළුවන් වුණා. 5-day විකට් 30ක් ලබා ගත්තා. 1-day මැචස් වල බෙස් බෝල හැටියට මේක මට ලැබුණා ඉවර ගන්න. T20ේ කඩලු 7ක් දවා ගත්ත මැච් පහකට. සතුරු ඉතින් 1-day බෙස් බෝල වෙන්න හම්බෙච්ච එක. සුපර් ප්‍රොවින්ෂල් තරගාවලියේ ගිය අවුරුද්දේ ඒකේ කඩලු 6ක් ගත්තා නුවර කන්නෑමට අනුව. ඉතින් ඒකයි තව මේ පාර T20 එක ලාස් බෝල් දෙක 12ක් ගහන්න තිබ්බා. ඉතින් මම ගිය බැට් කරන්න. ඉතින් මම මැච් එක ගැව්වා. ඉතින් ගිය මැච් එක දිනවන්න බලන්න. ඉතින් මැච් එක ජාතික කණ්ඩායම නම් ගොඩක් අත්දැකීම් ලැබුණා. ඒක වචන වලින් කියන්න අමාරුයි. මොකද එතනට ගියාම තමයි තේරෙන්නේ කොහොමද එතන සිටුේෂන් එක කියලා. ඉතින් ඒ වෙලාවේ මට මැච් එක හම්බුනේ නැහැ අවාසනාවකට. හම්බුණත් මම මගේ හරි තීරිය කරන් යන තමයි මම හිතන් හිටියේ. අනාගත බලාපොරොත්තුව ජාතික කණ්ඩායම නියෝජනය කළා රට කීර්තියක් කරන් දෙන්න කියලා. රබේචින්ද්‍ර නශි, චන්ද්‍රාමි රයපාය ආවා, ජැක්ලි, සැම්සුන්, ෆුට්බෝල්, සමපෝෂ, ඉතිහාසය, නිරන්ත දිර්ලු, ගංගොටු එක්සා, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ප්‍රොවින්ශල් එකේ එකට හයක් ගත්තා එක තමයි කරන්නේ, බංගලාදේශ වල සිලෙක්ට් වෙලා, ෆුට්බෝල්, ඕස්ට්‍රේලියා, ඔසෙන් සිල්ලා, විහාන් සුදීප, ඔසෙන් සිල්ලා, උපේක්ෂා ජයතිල, සුපේක්ෂා ජයතිල, පුල් එක, ටීෂර්ට්, වත්සා, බෙස් බෝල ඉඳ බල, ටෙස්ට්, දෙවනි ඉන්න, ටෝනි ග්‍රේ, කුමාර් දහංස, බොරුගීන. මම පළවෙන්න ස්තුතිවන්ත වෙනවා මගේ දෙමව්පිය දෙන්නට. ඒගොල්ලෝ දෙන්න මහන්සි වෙලා තිනවා ගොඩක්. ඒක වචන වලින් කියන්න බෑ. මූල්‍ය පැත්තෙන් ගත්තොත් ගොඩක් දෙනෙක් ඉන්නවා. නෑදෑයෝ, ගමේ කට්ටිය සේරම උදව් කරනවා. තව මම රැකියා කරපු ස්ථානයේ මම රැකියා කරේ කෝටෝල්ස් කියලා ආයතනයක. ඒකේ මාං බාරව හිටපු මිෂුමල් කියලා, එයා ගොඩක් උදව් කරලා තියෙනවා. තව මයි කෝචස්ලා දැන් ඉන්න කෝචස්ලා සේරම ස්තුති කරනවා මේ මාව මේ තැන්ට ගෙනාවට.